හරි දනු රිපීටර් එක නැතුව තේ නෑ නේද දනු සචිනි හරි උදේ අපි ගේසල්දී අන්තිමට කතා කළා බැංකු සේවාව සම්බන්ධව දනු මට අන්තිමට නම්බර් එක පොඩ්ඩක් කියන්න පුතේ අන්තිම නම්බර් එක දනු සචිනි පුතේ අන්තිමට අපි කතා කළේ කීවෙනි නම්බර් එකද හරි පුතේ මේ ටියුට් එක හැමෝටම හම්බලා තියෙනව නේද මම හැමෝටම පෝස්ට් කරලා තියෙන මේ ටියුට් එක තර් මේක තමයි අපි කතා කරගෙන ආවේ මට දනුල් හරි සචිනි හරි පොඩ්ඩක් කියන්න පුතේ අන්තිමට කතා කරපු නම්බර් එක තිහනේ හරි පුතේ කාට හරි මේ ටියුට් එක දැනට හම්බ වෙලා නැති අය ඉන්නවා නම් ඔයගොල්ලන්ට යටින් ෆෝන් නම්බර් එක වැටෙනවා ඇති ඒ නම්බර් එකට මැසේජ් එකක් දාලා තියන්න අපි එකෙන් පාඩම් පාඩම් ටෙමු අපි අන්තිමට කතා කළා ජංගම ගිණුමක් ආරම්භ කිරීම කොහොමද කරන්න කියන එක ඊට පස්සේ අපෙන් අහනවා පුතේ 31 ඉතිරි කිරීමේ ගිණුමක් හා ස්ථාවර තැන්පතු ගිණුමක් අතර වෙනස්කම් මොනවාද කියලා මට මතකයි මේක ලියන්න කිව්වා වගේ කිව්වා නේද දනු කිව්වනේ හරි අපි ලියමු දැන් ඔයාලා ලියලා ඇති ඉතිරි කිරීමේ ගිණුමක් සහ ස්ථාවර තැන්පතු ගිණුමක් ඉතිරි කිරීමේ ගිණුම් අනිත් එක තමයි ස්ථාවර තැන්පතු අපි කතා කරන්නේ නැහැ නේද මේ දෙක අතර වෙනස්කම් මම පොඩ්ඩක් මේ දෙක අතර වෙනස්කම් කතා කරන්න කලින් චුට්ටක් මේක ගැන හැඳින්වීමක් කරලා ඉන්නම් මොකද අපි ගියේ සති කිහිපේදී මෙන්න මේ ගියේ සති දෙකේදී අපි ගියේ සතියේදී අපි කතා කළා මොකද්ද ඉතිරි කිරීමේ ගිණුමක් කියන්නේ සහ මොකද්ද ස්ථාවර තැන්පතු ගිණුමක් කියන්නේ මම පොඩ්ඩක් සාරාංශයක් කියන්න පුතේ ඉතිරි කිරීමේ ගිණුමක් කියලා අපි කිව්වා අපිට අවම වටිනාකමට වඩා ඕනෑම වටිනාකමක් තැන්පත් කරලා ආරම්භ කරන්න පුළුවන් ගිණුම් අපි ඉතිරි කිරීමේ ගිණුම් කියලා කිව්වා ඒ වගේම අපි කිව්වා ඉතිරි කිරීමේ ගිණුමක් ආරම්භ කළාම අපිට ඕන වෙලාවක මුදල් තැන්පත් කරන්න සහ මුදල් නැවත ලබා ගැනීම කරන්න පුළුවන් කියලා කිව්වා ඒ වගේම ඉතිරි කිරීමේ ගිණුමකට අපි කිව්වා පොලියක් හම්බ වෙනවා කියලා ඒ වගේම අපි කිව්වා ඉතිරි කිරීමේ ගිණුමක් ආරම්භ කරන කෙනෙක්ට හරපතක් අයදුම් කරන්න පුළුවන් ඒක එක්ක හරපතෙන් එයාට ගනුදෙනු කරන්න හැකියාව හම්බ වෙනවා ඒකට එයාට අනුමත වෙන සැලලින් බාගමිල දී ගැනීම ATM යන්ත්‍ර හරහා ගනුදෙනු කිරීම ඔය වගේ දේවල් කරන්න පුළුවන් කියලා අපි කිව්වා ඒත් එක්කම අපි කිව්වා ඉතිරි කිරීමේ ගිණුමක් ආරම්භ කරද්දී අපිට පාස්පොතක් හම්බ වෙනවා කියලා ඒ වගේම අපි ළඟට ස්ථාවර තැන්පතු ගිණුම ගැන කතා කළා ස්ථාවර තැන්පතු ගිණුම වල විශේෂ ලක්ෂණයක් තිබුණා මොකක්ද ඒ නිශ්චිත මුදලක් නිශ්චිත පොලිය අනුපාතයක් යටතේ නිශ්චිත කාල සීමාවක් සඳහා ආයෝජනය කිරීම අපි කිව්වා ස්ථාවර තැන්පතුවක් කියලා. ඒත් මේ ස්ථාවර තැන්පතුවක් අපි ගත්තොත් නිශ්චිත කාල සීමාවක් අපි ස්ථාවර තැන්පතුවේ මුදල් තියාගෙන ඉන්නවනේ.
ස්ථාවර තැන්පතු කල්පිරුණාට පස්සේ අපිට මුදල් ලබා ගන්න පුළුවන් සහ ඊට අදාළ පොලිය අපිට අවශ්‍ය නම් මාසිකව නැත්නම් අපි එකඟ වෙලා තියෙන විදිහට නැත්නම් කල්පිරීමේදී ලබා ගන්න පුළුවන් කියලා අපි කිව්වා. ඒ වගේම තමයි ස්ථාවර තැන්පතුක් ආරම්භ කරාම අපිට ස්ථාවර තැන්පතු සහතිකයක් හම්බ වෙනවා කියලා කිව්වා. අපි කිව්වා ස්ථාවර තැන්පතු සඳහා පොලියක් හම්බ වෙනවා පිරිගිරි මේගිමකට වඩා වැඩි පොලියක්. ඒ වගේම තමයි අපි කිව්වා ස්ථාවර තැන්පතුව ඇපයක් විදිහට භාවිත කරගන්න ණය ලබා ගන්න පුළුවන් කියලා. ඔන්න ඔය කියපු ලක්ෂණ ටිකත් එක්ක පුතේ අපිට පුළුවන් මේ ඉදිරි කිරීමේ ගිනුමක් සහ ස්ථාවර තැන්පතු ගිනුමක් අතර වෙනස්කම් ටික සාකච්ඡා කරමු. හරි අපි එමු. ස්ථාවර තැන්පතු ගිනුම. හරි. පළවෙනි එක. මේ දෙන්න අතර තියෙන පළවෙනි වෙනස්කම්. ඔයාලට උදව් කරන්න පුළුවන්. නැත්නම් ඔයාලගේ අදහස් දෙන්න පුළුවන් පුතේ. කියන්න බලන්න කවුරු හරි. Danu Sachini. Satu deh. Kavisha. Ada pergi ke dinik nani. Hari. Palaweni ek. Itiri kiri megin mak. Tapi කතා කරද්දී ඉතිරි කිරීමේ ගිණුමක අපිට කියන්න පුළුවන් සාපේක්ෂව පොලිය අඩුවේ. ඒ වගේම ස්ථාවර තැන්පතුවකට ආවොත් සාපේක්ෂව පොලිය වැඩිය. ඒ වගේම තමයි පුතේ අපිට කියන්න පුළුවන් ඉතිරි කිරීමේ ගිණුම සඳහා අපිට පාස් පොතක් හිමි වෙනවා. පාස් පොතක් හිමි වේ. හැබැයි අපි ස්ථාවර තැන්පතුවක් ආරම්භ කළොත් එහෙම ස්ථාවර තැන්පතුවකට අදාළ ස්ථාවර තැන්පතු සහතිකයක් හම්බ වෙනවා. ස්ථාවර තැන්පතු සහතිකයක් හම්බ වෙනවා. ඉතිරි කිරීමේ ගිණුමක් අපි ගත්තොත් එහෙම ඉතිරි කිරීමේ ගිණුමක් අපිට අවශ්‍ය ඕනෑම විටක මුදල් තැන්පත් කිරීම සහ නැවත ලබා ගැනීම සිද්ධ කරන්න පුළුවන්. හැබැයි අපි දන්නවා ස්ථාවර තැන්පතුවක අපිට එහෙම කරන්න හැකියාවක් නැහැ. ඕනෑම විටක මුදල් තැන්පත් කිරීම නැවත ලබා ගැනීම සිදු කළ හැකිය. හැබැයි ස්ථාවර තැන්පතුවක එසේ කළ නොහැක. අපි දන්නවා පුතේ ස්ථාවර තැන්පතුවක් ණය ලබා ගැනීමේදී අපිට භාවිතා කරන්න පුළුවන් ඇපයක් විදිහට ලියන්න පුළුවන් ණය ලබා ගැනීමේදී
අපයක් ලෙස භාවිත කර නොහැක ඉදිරි කිරීමේ ගිනම භාවිත කළ නොහැක හැබැයි සාවර තමයි අපිට ලියන්න පුළුවන් ණය සඳහා අපයක් ලෙස භාවිත කළ හැකිය ණය ලබා ගද්දී අපයක් විදිහට අපිට භාවිත කිරීමේ හැකියාව තියෙනවා ස්ථාවර තත්ත්වයක් තාවමනක් තියෙන බලන්න Britamana tiene